අයිබෝන් හැම දෙනෙක්ගෙම රට සිහින සැබෑ වෙන්න කියලා අදත් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. හුඟ දෙනෙක් මේ දවස්වල රටවල් වලට යන්න උත්සාහ කරනවා. ඉතින් මෙතනදී යාලා තෝරගන්නේ එක්කෝ කැනඩා ඕස්ට්‍රේලියාව එහෙම නැත්නම් යුරෝප් කන්ට්‍රි එකක්. ඔයාලා දන්නවා යුරෝප් කන්ට්‍රි එකට එහෙම ලේසියෙන් ඇතුළත් වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. හැබැයි ඉතින් තමන් ඇතුළත් වුණා කියන්නේ තමන්ගේ ජීවිතේම ගොඩ, ඒ කියන්නේ යුරෝප් රටකට ආවට පස්සේ තමන්ගේ මුළු ජීවිතේම ගොඩ කියලා ඉතින් එයාලා දන්නවා. ඉතින් මෙතනදී එයාලා ඉංග්‍රීසි ප්‍රවීණතාව විභාගවලට අවශ්‍ය කරන කඩේම් ලකුණු ටික ගන්න සිද්ධ වෙනවා. ලංකාවේ තියෙන තත්ත්වෙත් එක හැම කෙනෙක්ම මේ දවස්වල රට යන උත්සාහ කරනවා. ඉතින් එතනදී හුඟ දෙනෙක් තෝරගන්නේ යුරෝප් කන්ට්‍රි එකක්, එහෙම නැත්නම් ඉතින් කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ අන්නේ වගේ රටක් තමයි. මොකද හේතුව මේ රටකට ගියාට පස්සේ තමයන්ගේ ජීවිතය නම් පැලේ ඒ රට තුළ රෝපණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඉතින් තමන්ගේ අර පවුලම ගොඩ කියන කතාව තමයි ඉතින් කියන්න තියෙන්නේ. මෙතනදී ඒ රටවල වලට යනවා නම් ඔයාලට ප්‍රවීණතා ඉංග්‍රීසි ප්‍රවීණතා විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් නම් ඉතින් විවිධ විභාග තියෙනවා. ඉංග්‍රීසි ප්‍රවීණතා විභාග තියෙනවා. නමුත් ඉතින් IELTS කියන්නේ ඇත්තටම පරණම ප්‍රවීණතා විභාගයක්. ඉතින් මේකේ අවශ්‍ය කරන කඩින් ලකුණු ඔයාලා පෙන්වන්න සිද්ධ වෙනවා. හුඟ දෙනෙක් මේ එක්සෑම් එක පළවෙනි පාර කරනවා, දෙවෙනි පාර කරනවා, ඊට පස්සේ ඉතින් වැඩේ අතහැරලා දානවා. මොකද හේතුව දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඒ එක්සෑම් වලට ගෙවන්න තියෙන මුදලත් එක්ක හුඟ දෙනෙක් අසාර්ථක වීමත් සමග මේ එක්සෑම් කියන කඩේම එයාලා අතහැරලා දානවා. මේකත් එක්ක මෙහි පොත්වල මිල ගණන් ඉතාමත් ඉහළ. ඒ වගේම ඔයාලා ප්‍රයිවට් ක්ලාසස් ගන්නවා නම් ඒ හැම දෙයක්ම ඉතාමත් මිලෙන් ඉහළයි. අපි බැලුවොත් එහෙම සේවා සැපුම් මිලෙන් ඉහළයි. ඉතින් ඒ හින්දා මගේ YouTube channel එකෙන් ඔයාලට free of charge දෙන්න හිතුවා මේකේ පොත් ටික, ඒ වගේම CDs ටිකේ හැම දෙයක්ම. ඉතින් මේ වැඩසටහනදී ඒක දෙනකම මේ වැඩසටහනේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒවෑ තියෙන වාසි අවාසි මොනවද කියන්න. හේතුව මමත් කලේ මේ පොත් සෙට් එකෙන්ම තමයි IELTS. ඉතින් ඒක හින්දා මම දන්නවා මම exam එකට වාඩුණාට පස්සේ එතනදී මට හම්බෙච්ච වාසි පොයින්ට් මොනවද, ඒ වගේම මට negative point මොනවද කියලා මට ඉතින් ඔයාලට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලාත් ආරාධනා කරන ගමන් එහෙනම් ඉතින් අපි අපේ වැඩසටහනට යමු. අපි IELTS ගැන කතා කළොත් එහෙම ඔයාලට step 4කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ overall ඉංග්‍රීසි දැනුමක් ඔයාලට මෙතනදී ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. reading, writing, listening ඒ වගේම spoken මෙන්න මේ ඒ කියන්නේ අපි බැලුවොත් මේ ස්ටෙප් හතරම ඔයාලා කම්ප්ලීට් කරන්න සිද්ධ වෙනවා. ඒකත් එක්කම මෙතනදී ඔයාලට කඩේම් ලකුණු හම්බෙන්නේ එක එක අදාළ වශයෙන් ඔයාලට හම්බ වෙනවා. ඒකත් එක්කම ඔයාලට ඕවරෝල් බෑන්ඩ් එකක් ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මේ හතර ඇතුළත් එක්සෑම් වර්ග දෙකකට බෙදෙනවා. එකක් ඇකඩමික්, අනික ජෙනරල්. එතකොට මේ ඇකඩමික් කියලා ඔයාලා කරන්න සිද්ධ වෙන්නේ ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රටකට සංක්‍රමණය වෙනවා නම් ඔයාලා ඇකඩමික් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයාලා වෘත්තිමය වශයෙන් ඔයාලගේ එක්ස්පීරියන්ස් යූස් කරලා, එහෙම නැත්නම් ඔයා රස්සාවකට වෙන රටකට සංක්‍රමණය වෙනවා නම් ඔයාලට කරන්න සිද්ධ වෙනවා ජෙනරල් කියන එක්සෑම් කැටගරි එක. මෙතනදී ඇකඩමික් සහ ජෙනරල් වල ලකුණු අපි බැලුවොත් එහෙම කඩේම් ලකුණු ඔයාලට ලබා දෙනවා. එතකොට ඒ රට අනුව මේ කඩේම් ලකුණු වෙනස් වෙනවා. ඒකත් එකම ජොබ් කැටගරි එක අනුව ඔයාලගේ කඩේම් ලකුණු වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා කොහේ රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රටේ රික්වයර්මන්ට් එක මොකක්ද කියලා බලන්න ඔයාගේ ජොබ් කැටගරි එක. ඒකත් එක්ක ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා කොහේ රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ රටට අවශ්‍ය යුනිවර්සිටි එකට කොච්චරක් IELTS ඉල්ලනවද, ඒ කියන්නේ භාෂා ප්‍රවීණත්ව විභාගයේ කොච්චරක් කඩේම් ලකුණු ඉල්ලනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න උත්සාහ කරන්න. ඇත්තටම කියනවා නම් IELTS ගැන විවිධ මත පළ කරනවා හුඟක් අය ලාංකිකයෝ විදිහට. සමහරක් අය කියනවා කොළඹින් දැම්මට වඩා සාමාන්‍යයෙන් නුවරින් දැම්මට පස්සේ අපිට පොයින්ට් 5ක් වැඩිපුර ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දශම 5ක් පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් හැම එකකින්ම කියලා. ඉතින් එතනදී ඇත්තටම කියනවා නම් එකම එක්සෑම් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඒ එක්සෑම් ටර්න් එක අනුව පේපර්ස් වෙනස් වෙනවා. මේකම පේපර්ස් රොටේෂන් එකක් තමයි යන්නේ. ඒ අස්සේ ඉතින් අලුත් පේපර්ස් මේකට එකතු වෙනවා. අලුත් ටොපික්ස් එකතු වෙනවා ඔයාලට කතා කරන්න. එහෙම ඉතින් හැම දෙයක්ම අලුත් වෙනවා සහ පරණේවත් එහෙම කැරෙක් කැරෙක එන කතන්දරයක් තමයි තියෙන්නේ. කොහොම වුණත් මෙතනදී මේ නගර සම්බන්ධව බැලුවොත් එහෙම මගේ අත්දැකීම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මම IELTS දෙපාරක් කරා. දෙපාරක් කරන්න සිද්ධ වුණේ ඉතින් ඒ කියන්නේ මට අර හම්බෙච්ච කඩේම් ලකුණු වල පොඩි අඩුපාඩුවක් තිබුණා. ඉතින් ඒක හින්දා මම එකපාරක් කොළඹ වලින් කළා, එකපාරක් මම නුවරින් කළා. ඔය කතාවම ඉතින් මාත් විශ්වාස කළා. මමත් ඉතින් පාඩම් කළා. ඒකත් එක්කම
පළවෙනි පාර මම කොළඹට ගියාට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි එතනදී අපිව ගොඩක් වෙලා වෙයිට් වෙලා තිබ්බා. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම කිව්ව එක අපි තිබ්බා. ඒ එතනත් හුඟක් වෙලාවට අපිට මනසට දැන් අපි නිකන් එක්සෑම් එකට යන්න කලින් අපි මිනිස්සුත් එක්ක කතා කරනකොට අපිට දැනෙච්ච දෙයක් තමයි එතන පොඩි ඉංග්‍රීසි පරිසරයක් මැවිලා තිබුණා. එතනත් එක්ක හුඟ දෙනෙක් ඉතින් කොළඹට ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම කොළඹට ආසන්න හුඟ දෙනෙක් මේ වෙනකොට ඉතින් හරි ෆ්ලුවන්ට් විදිහට ඉංග්‍රීසි කතා කරනවා. හරි මේ චතුර විදිහට ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් ඒකත් එක්කම එතන හරි රෂ් එකක් තිබ්බා. රෂ් එකක් තිබ්බත් එක්කම අපේ මෙන්ටලිටි එක ඒ කියන්නේ අපි ඇත්තටම කියනවනේ අපි ගම් වලින් ගියාට පස්සේ එතෙන්ට ගියාට පස්සේ ඇත්තටම අපේ මෙන්ටලිටි එක පොඩ්ඩක් ඩවුන් වෙනවා. අනේ මට පුළුවන් වෙයිද බැයිද කියන කතාවේදී පොඩ්ඩක් ඔන්න ඔතන ඉතින් තමන්ගේ යටිහිතත් එක්ක තමන් විමසීම් කරනවා. ඉතින් මෙතනදී මටත් ඒ දේම සිද්ධ වුණා. ඒක හේතුවක් ඉතින් මට ඇහෙන්නෙත් හැමතැනින්ම ඉංග්‍රීසි ඒ වගේම හරි පොෂ් විදිහට කට්ටිය ඇවිල්ලා එහෙ මෙහෙ ඉතින් අර ලොකු නාට්‍යයක් එතන දකින්න හම්බුණා. ඉතින් ඕකත් ඒ ඒ එන්වයර්මන්ට් එකත් එක්ක තමයි මම ඒ එක්සෑම් එකට මුහුණ දුන්නේ පළවෙනි වතාවේ. දෙවනි වතාවේ ඉතින් මම නුවරට ගියා. නුවරට යන්න කලින් ඉතින් ඔක්කොම බුකින් එහෙම හැම දෙයක්ම දාගෙන ඊට පස්සේ ඉතින් හොටෙල් එකකට ගිහිල්ලා නැවතිලා තමයි ඉතින් මම එක්සෑම් එක කළේ. මොකද හේතුව මේකේ ස්පීච් එක දෙන්න තිබ්බේ එක දවසක. ඒ වගේම ප්‍රැක්ටිකල් අපි බැලුවොත් එහෙම රයිටින් එක්සෑම් තිබ්බේ මට, රයිටින් රීඩින් ලිසනින් එක්සෑම් තිබ්බේ මට වෙනත් දවසක ඊළඟ දවසේ තමයි. එතකොට ඒක හින්දා දවස් දෙකක් බුක් කරලා තමයි මම ගියේ. ඒකත් එක්ක එක දවසක් මම හොටෙල් එක නැවතිලා තමයි කළේ. මෙතනදී අපි නුවරට ගියාට පස්සේ මට දැනිච්ච දෙයක් තමයි අර තිබ්බ රෂ් එක එතන තිබ්බේ නැහැ. හිතන්න එපා නුවර ප්‍රොමෝට් කරනවා කියලා. නමුත් අර නිදහසේ යම් කිසි ප්‍රමාණයක් අපි බැලුවොත් එහෙම මාත් එක්ක එක්සෑම් එක ලිව්වේ හුඟ මට මතක විදිහට 30 දෙනෙක් වගේ. පළවෙනි දවසේ මට ස්පීච් එකට මට ටයිම් එකක් හම්බෙලා තිබ්බේ. ඒ ටයිම් එකට මම යනකොට එතන හිටියේ මට මතක විදිහට දෙන්නෙක් වගේ, රෂ් එකක් නැහැ. ගියා තමන්ගේ ටයිම් එකේ එක්සෑම් එකට ෆේස් කළා, අහපෝ ඉතින් ආවා. අන්නේ වගේ අර එන කෙනා ටක් ගාලා යනවා. අර වගේ රෂ් එකක් තිබ්බේ නැහැ එතන. නිදහසේ වැඩේ කරගෙන ආවා. දෙවනි දවසේ ඉතින් එක්සෑම් එකට ගියා. එක්සෑම් එකට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මම එක්සෑම් එකට මුණ දුන්නා. එතනත් ඉතින් අර මං කියපු 30 දෙනා තමයි එක පන්ති කාමරයක් ආසේ තිබ්බේ. කවුරුවත් ඉතින් වැඩිපුර කතා නැහැ. හුඟ දෙනෙක් කතා කළේ සිංහලෙන්. අපි ඉංග්‍රීසි මාධ්‍ය විභාගයකට ගියා වුණාට ඉතින් සිංහලෙන් තමයි හැම දෙනෙක්ම භාෂා හැම දෙයක්ම ඉතින් අදහස් හොමාරු කරගත්තේ. පොඩි අර මිත්‍රශීලී බවක් දැනුණා මිනිස්සුත් එක්ක. හැබැයි ඉතින් මෙතනදී මට අර කොළඹ දැනුණ රෂ්‍යක දැනුන් නැති හින්දා මගේ මෙන්ටලිටි එක ඕකේ. හැමදේම ඉතින් සාර්ථකව කරගෙන මම IELTS විභාගයත් සාර්ථකව නුවරින් කරගත්තා. අවසානයේ අර කියපු පොයින්ට් 5.5 මට හම්බෙලා තිබ්බා. ඒකෙන් තමයි මම IELTS exam එකේ මගේ කඩීම් ලකුණු ටික මම cover කරගත්තේ. ඉතින් අර කවුරුවත් කියපු කතාවකට ඒ කියන්නේ අපි කතාවකට නිසාමණි නුවරට යන්නේ අපි කිසිම අත්දැකීමක් නැතුව. නමුත් මෙහි පරිසර දෙක සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් ඒක මම අත්දැක්කා. ඒකත් එක්ක මම සාර්ථකව මට විභාගයට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඇත්තටම IELTS ක්ලාස් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි මම එහෙම කියන්නේ? හුඟක් වෙලාවට අපිට දැන් ඉතින් YouTube එකේ හැම මේ ප්‍රෝග්‍රෑම් එකක්ම රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයාලට ටීචර්ස්ලා ඉන්නවා, වෙනම ටීච් කරන කට්ටිය ඉන්නවා, එයාලගේ ලෙසන් දාලා තියෙනවා YouTube වල. ඔයාලට සර්ච් කරගන්න පුළුවන් IELTS කියලා ගැහුවොත් ඉතින් ගොඩක් තියෙනවා. හුඟක් ටීචර්ස්ලා ඉන්නවා. කොහොමද ඔයාලගේ ඉස්කෝ ඔයාලා කවර් කරගන්නේ? එයාලා හැමදේම ඒ කියන්නේ ට්‍රික්ස් අනම්මනම් මේ හැමදේක්ම එයාලා කියලා දෙනවා. ඉතින් ඔයාලට YouTube එක පාවිච්චි කරලා ඔයාලට මේ IELTS කියන එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ෆොට් එකත් අනිවාර්යයෙන්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්නම සිද්ධ වෙනවා. මෙතනදී ඔයාලට ඉංග්‍රීසි භාෂාවේ යම් ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කෙලින්ම IELTS කරන්න යන්න එපා. මොකද එහෙම ගියාට පස්සේ තමයි ෆේල් වෙන කියන කතාව. ඒ කියන්නේ කඩීම් ලකුණු ලබා ගන්න බැරි වෙන කතාවට ඔයාලා පෙළඹෙන්නේ. හොඳ වැඩේ ඔයාලා ගමේ තියෙනවා නම්, ඔයාලා ළඟම නගරේ තියෙනවා නම්, ඔයාලගේ හොඳම සර් කෙනෙක් ඉන්නවා නම් ඔයාලා ග්‍රැමර් ලෙසන් ටිකක් ගන්න. මොකද ඔයාලා මේ වාක්‍ය ඛණ්ඩ හැදෙන විදිහ දැනගන්නත් ඕන. ඒකත් එක්කම ඔයාලා අතේ වොකැබ්යුලරි එකක් තියෙන්න ඕන ඔයාලා මේ රචනාව ලියන්න. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම ඒවා ලේසි පහසු වචන නෙමෙයි. අපි පොඩ්ඩක් බර වචන අපි දාපු තරමට තමයි මේ වැඩේ ඔයාලට ස්කෝර් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒකින්ද මම කරපු දෙයක් තමයි මමත් ග්‍රැමර් ක්ලාස් ගියා. ඒකත් එක්කම දවසකට ඉංග්‍රීසි වචන ඒ කියන්නේ බර වචන පහක් ග්‍රැමර් වලට අපි බැලුවොත් එහෙම IELTS වලටම යූස් කරන වචන තියෙනවා. වචන සෙට් එකක් වෙනම තියෙනවා. ඉතින් ඒ වචන දවසකට පහක් මම පාඩම් කරගත්තා. ඒකත් එක්කම මාස 3ද 4ද ඔයාලා මේ IELTS exam එකේම ඉංග්‍රීසි වලම ඉන්න ඕනේ. ඒ කියන්නේ කෑවත් කන්නේ එදාට ඉංග්‍රීසියෙන්. ඉතින් හැම දෙයක්ම තමන් එක්ක කතා කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ යටිහිතත් එක්ක හැම වෙලේම ඉංග්‍රීසි වලින් ගනුදෙනු කරන්න ඕනේ. ඒකත් එක්කම ඔයාලගේ ඔයාට කවුරු හරි නංගි මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඔය ස්පෝකන් කතාවේදී ඒ කියන්නේ එයාලගේ ටොපික්ස් දෙනවා,
ටොපික්ස් වල එයාලා අහන ප්‍රශ්න වගේක් තියෙනවා අපින් ඉතින් කාට හරි අහන්න කියලා ඒවට සාර්ථකව උත්තර දෙන්න පුළුවන් හැකියාවක්. ඒ කියන්නේ අපි බැලුවොත් එම මෙතන හුඟක් වෙලාවට තියෙන්න ඕනේ මේ එක්සෑම් එකම පැටර්න් එකක් යනවා. ඒවැ ප්‍රැක්ටිස් එක තමයි අපිට තියෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාට පස්සේ ඔයාලට මේ එක්සෑම් එක ලේසියෙන් ගොඩදා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. දැන් බලමු මේ පොට් සෙට් එකේ තියෙන අවාසිය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් එක්සෑම් මේකට නෙමෙයි අපි මුහුණ දෙන්නේ. يعني අපි බැලුවොත් එහෙම ඔයාලට මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ soft copy විදිහට. ඒ කියන්නේ මේක ඩවුන්ලෝඩ් කළාට පස්සේ හැම දෙයක්ම CD හැම දෙයක්ම මේ තියෙන soft copy විදිහට. එතකොට ඔයාට මෙතන රීඩින් පාර්ට් එකේදී ඔයාට එක ප්‍රශ්නයක් එනවා. මොකද හේතුව ඔයාලා මේ වෙනකොට පුරුදුලා තියෙන කම්පියුටර් එකෙන් මේ හැම දෙයක්ම බලලා පුළුවන් නම් ඒවැ print out අරගෙන ඒකේ hard copy එකක් අතේ තියාගෙන එහෙම විභාගයට ප්‍රැක්ටිස් කරන්න. එහෙම වුණොත් ඔයාලට මේ විභාගය සාර්ථකව මේ ડોකියුමන්ට් සෙට් එකත් එක මේ පොට් සෙට් එකත් එක නොමිලේ ලබා දෙන මේ පොට් සෙට් එකත් එක ඔයාලට මේ ගේම ලේසියෙන් ගහගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙතනදී හුඟ දෙනෙට ස්පෙලිං මිස්ටේක් සිද්ධ වෙනවා. මේ ස්පෙලිං මිස්ටේක් වලදී අපි බැලුවොත් එහෙම රයිටින් වලදී සහ ලිසනින් වලදී හුඟක් වෙලාවට ලකුණු අඩු වෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලට හම්බෙන ලකුණු ප්‍රමාණයෙන් අඩු වෙලා ඊට පස්සේ ඔයාලට කඩීම් ලකුණු වාර සම්පූර්ණ කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒකට මම උපක්‍රමයක් පාවිච්චි කළා. එහෙම අමාරු වචන ඔයාලට එහෙම මතක තියාගන්න එහෙම ෆැමිලිය නැති වචන හුඟක් වෙලාවට මම 20 30 සැරයක් විතර එක කොලේක ලිව්වා. පස්සේ අන්තිමට එක්සෑම් එකට ගියාට පස්සේ හිතන්න දෙයක්වත් නැහැ. නිකම්ම පෑන තිබ්බට පස්සේ නිකම්ම මනසින් ඒක ලියවිලා ඉවරයි. ඒකේ මොකද අපි මේ වෙනකොට ඒකට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක එහෙම ස්පෙලිං මිස්ටේක් වෙන ගතිය අඩු කරගන්න පුළුවන් හැකියාවක් ලැබුණා ඒ උපක්‍රමෙත් එක්ක. ඇත්තටම මේ විභාගෙදී ඔයාලට ඕන වෙන්නේ ප්‍රැක්ටිස් කියන දේ තමයි. ඒකත් එක්කම අර මං කලින් කියපු ග්‍රැමර් තියරි, ඒ කියන්නේ තියරි නොලෙජ් එක ඔයාලට අනිවාර්යෙන් වෙනවා. ග්‍රැමටිකල් පැත්ත ඔයාලට අනිවාර්යෙන් ඕනේ සිද්ධ වෙනවා. ඒකත් එක්කම ඔයාලට වොකැබියුලරි එකක්, ඒ කියන්නේ ශබ්දකෝෂයේ වචන ප්‍රමාණයක් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම ඒකට අදාළ කරන වචන සෙට් එකක් ඔයාලා දැනගෙන ඕනේ. දැන් ඉතින් ඕන තරම් ඇප් තියෙනවා සහ ඔයාලට ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන්, ඒ වගේම YouTube යූස් කරන්න පුළුවන්. තව මේවා ට්‍රික්ස් තියෙනවා, ඒවත් බලා ගන්න පුළුවන් YouTube එකට ගියාට. ඉතින් ඒකත් එක්කම මේ විදිහට ඉතින් ඔයාලට පොට් ටික නොමිලේම ලබා දුන්නා. දැන් ඉතින් ලින්ක් එක තියෙනවා පල්ලෙහා ගිහිල්ලා ඔයාලට ඒ ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක අමතක කරන්න එපා. දැන් ඉතින් අපිට ලක්ෂයට කොඩිය දාන්න තව ඉතින් චුට්ටයි අඩු වෙලා තියෙන්නේ. ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් ඉස්සරහට රට යන කට්ටියට සුබ සිහින පෙන්වන්නත් මේ channel එකෙන් තව තවත් උත්සාහ කරනවා. ඉතින් මේ වෙනකොටත් අපි සුබ සිහින පෙන්වලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට මේ වපසරිය තව පොඩ්ඩක් වැඩි කරන්න තමයි ඉතින් අදහස් කරන්නේ අපේ ලක්ෂයෙන් පස්සේ. වැඩසටහන අවසානයේ තමයි ඉතින් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ යාළුවෙක්ට ඕනේ කියලා හිතනවා නම් මේ වැඩසටහන ෂෙයා කරන්න, ඒකත් එක්කම ලින්ක් එකත් එයාලට දෙන්න පොට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මුළු ජීවිතේම රට සිහින සැබෑ වෙන්න කියලා, මුළු ජීවිතේම සාර්ථක වෙන්න කියලා හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනා කරනවා. ඒකත් එක්ක ඉතින් ළඟදීම අලුත්ම වැඩසටහනින් ආපෝ හම්බෙන බලාපොරොත්තු ඇතිව අදට මේ වැඩසටහනෙන් මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. මතක තියාගන්න මේ මගේ YouTube channel එක මෞර්ය ප්‍රෝ. මම මෞර්යජයේ මිල්ලවිටිය.